අපේ ගම්මල කතාවක් තියෙනවා, වෙඩිකාපු ඌර කියන්නේ සාමාන්‍ය ඌරට වැඩිය ගොඩක් දරුණු සතෙක් කියලා. වෙඩි විදලා ඉන්න ඌර තමන්ගේ වේදනාවත් එක්ක තමන්ගේ ඉස්සරහට හම්බ වෙන කාගෙනුත් පිළිගන්න සූදානමින් ඉන්න නිසා තමයි මේ විදිහේ කතාවක් හැදිලා තියෙන්නේ. මේ වෙඩිකාපු ඌරෙක් ගැන කතාවක් නෙමෙයි, 2019 ලෝකුස්ලානේ පහර කාලා වේදනාවෙන් ඉන්න කණ්ඩායමක් ගැන. මේ වතාවේ ලෝකුස්ලානේ අවාසනාවන්ත කණ්ඩායම තමයි දකුණු අප්‍රිකා කණ්ඩායම. ලෝකුස්ලානේ ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ආපු දකුණු අප්‍රිකාව මේ වෙද්දිත් ලෝකුස්ලානේ සුපිරි හතරට ඉන්න බැරි වෙන තැනට වැඩ කටයුතු වෙලා ඉවරයි. මේ විදිහට පරාජය වේදනාවෙන් ඉන්න දකුණු අප්‍රිකා කණ්ඩායම තමයි මීළඟ තරගයේදී අපිට මුණ ගැහෙන්නේ. ශ්‍රී ලංකාවට ලෝකුස්ලාන තරගාවලියේ ඉස්සරහට යන්නම් මේ ජයග්‍රහණය අවශ්‍ය වුණත් දකුණු අප්‍රිකාවට තරගේ දිනුවා කියලා ලෝකුස්ලානේ ඉදිරි ගමනක් නැහැ. මේ විදිහට දකුණු අප්‍රිකා පරාජිත මානසිකත්වයෙන් ඉන්න එක ශ්‍රී ලංකාවට වාසිදායකයි කියලා බැලු බැල්මට පෙවුනට ලෝකුස්ලානේ ලැබපු අවමානයෙන් ගොඩ ඉන්න දකුණු අප්‍රිකාව අපිත් එක්ක තියෙන තරගයේ යොදා ගන්න හිතුවොත් ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ තරම් හොඳ වෙන එකක් නැහැ. අනිත් එක දකුණු අප්‍රිකා කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේ ගොඩක් අවස්ථාවල මුණ ගැහිලා ජයග්‍රහණ ලබාගෙන තියෙන නිසා ශ්‍රී ලංකා පන්දයවන්න වගේම ශ්‍රී ලංකා ප්‍රතිකරුණු දකුණු අප්‍රිකාවට ආගන්තුක නැහැ. අවසාන වතාවට ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හමුවෙන් තරගාවලි දෙකම එක් දින තරගවල වැඩි දක්ෂතා පෙන්වන්න සමත් වෙලා තියෙන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම. ලෝකුස්ලාන තරගාවලි ආසන්නයේ ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් අතර තියෙන එක් දින තරගාවලියක් දකුණු අප්‍රිකාව දිනන්නේ ශ්‍රී ලංකාවට කිසිම ජයග්‍රහණයක් දෙන්නේ නැතුව. කොහොමුණත් ශ්‍රී ලංකාව එක්ක සෙල්ලම් කරලා ජයග්‍රහි මානසිකත්වයක හිටපු දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝකුස්ලානේදී පරාජිත තැනකට වැටුනේ අපේ වරදකින් නොවන නිසා ලෝකුස්ලාන තරගයේ දකුණු අප්‍රිකාව අපෙන් පලිගන්න එකක් නැහැ කියලා අපි සුභවාදී විදිහට හිතමු. මේ තරගය ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. තරගය ලංකාව දිනයිද දකුණු අප්‍රිකාව දිනයිද කියලා ඔයාලට හිතෙන දේ අපිට කියන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.